ආයුබෝවන් දරුවනේ අද අපි අට ශ්‍රේණියේ අටවන ඒකකය වන පදාර්ථයේ විපර්යාස පාඩම පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ මෙම පාඩම විශාල පාඩමක් නිසා වීඩියෝ දෙකකින් තමයි මේක කරලා තියෙන්නේ අද ඔබ සවන් දෙන්නේ මෙම පාඩමේ දෙවෙනි කොටසටයි හැබැයි මම යෝජනා කරනවා දෙවන කොටස අධ්‍යයනයට පෙර පළමු කොටස අධ්‍යයනය වඩා යෝග්‍ය බව දැන් අපි පදාර්ථයේ විපර්යාස පාඩමේ අවධානය යොමු කරන කොටස් පිළිබඳ කතා කරමු මෙහිදී අපි දහනය යකඩ මල බැඳීම උදාසීනීකරණය කියන කොටස් පිළිබඳ අවධානය යොමු කරනවා මේ භෞතික විපර්යාස රසායනික විපර්යාස සහ ස්කන්ධ සංස්තිති නියමයේ පිළිබඳ පළවෙනි කොටසෙන් අපි කතා කරා මුලින්ම අපි මේකේ දහනය කියන පදයෙන් කියවෙන්නේ කුමක්ද කියලා හඳුනා ගනිමු ඔබට මේ ඉතා හොඳ හුරු පුරුදු වචනයක් නිවසේ ගෙදර දොරේ දහනය කියන ක්‍රියාවලිය සිදුවෙන බොහෝ අවස්ථා හමු වෙනවා දර ලිපක සිදුවෙන්නේ දහනය දැල්ලක ලාම්පු දැල්ලක සිදුවෙන්නේ දහනය එහෙදී ඔබ දැකලා ඇති ආලෝකය පිට කරනවා ඒ සමගම තාපයත් පිට කරනවා හැබැයි ඔබ දැකලා නැතුව ඇති මේ ක්‍රියාවලියට ඔක්සිජන් අවශ්‍ය වෙනවා අපි මේ පාඩම යටතේ ඒ පිළිබඳව අධ්‍යයනය කරනවා එහෙනම් දහනය කියන්නේ මොකද්ද පරිසරයේ පවතින ද්‍රව්‍ය ඔක්සිජන් සමග තාපය ආලෝකය පිට කරමින් ප්‍රතික්‍රියා කිරීම තමයි අපි දහනය කියලා හඳුන්වන්නේ ඔබ දන්නවද මේ පරිසරයේ තියෙන සියල්ලම දහනය වෙනවද නැහැ පරිසරයේ තියෙන සියල්ලම මේ ආකාරයට දහනය වෙන්නේ නැහැ සමහර ද්‍රව්‍ය දහනය වෙන්නේ නැහැ ඒවට අපි කියනවා අදාහය ද්‍රව්‍ය කියලා ඒ කියන්නේ දහනයට භාජනය නොවන ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ අදාහය ද්‍රව්‍ය ඒ වගේම දහනයට භාජනය වෙන ද්‍රව්‍ය අපි හඳුන්වනවා දාහය ද්‍රව්‍ය කියලා මේ ඔබට දීලා තියෙන්නේ පරිසරයේ හඳුනා ගන්න පුළුවන් දාහය ද්‍රව්‍ය සහ අදාහය ද්‍රව්‍ය දාහය ද්‍රව්‍ය යටතේ ඉටි දර කඩදාසි ඉන්ධන වර්ග සීනි ගෙන්දගම් මේවා තා හොඳින් දහනය වෙනවා එතකොට වැලි වීදුරු ගල් ජලය කාබන් ඩයොක්සයිඩ් ලෝහ ඔක්සයිඩ් මේ වගේ ඒවා ඔබ කොපමණ උත්සාහ කළත් දහනය කළ නොහැකි ඊළඟට අපි වැදගත් සාධකයක් සොයා බලන්න යන්නේ මේ දහනයට අවශ්‍ය සාධක පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට තමයි උත්සාහ කරන්නේ මේ සඳහා පරීක්ෂණ කීපයක් කරනවා මේකින් පරීක්ෂණාංක 1 යටතේ අපි කරලා බලනවා දැල්වීමෙන් තියෙන ඉටිපන්දමක් බෝතලයකින් වහනවා ඔබට පේනවා ඇති මෙහි දැල්වීමෙන් තිබූ ඉටිපන්දම බෝතලයෙන් වහනකොට සිදුවෙන දේ ඉටිපන්දම් දැල්ල ස්වල්ප වේලාවකින් නිමී යනවා ඒක තමයි ඔබට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ ඔබ දන්නවද මීට හේතුව මොකක්ද කියලා මේ බෝතලේ ඇතුලේ දහනයට අවශ්‍ය වායුව නොමැති වීම තමයි මීට හේතුව ඊළඟට පරීක්ෂණාංක 2 මේ පරීක්ෂණාංක 2න් දැල්වෙන ඉටිපන්දම් දැල්ලක් කරා කඩදාසියක් එහා මෙහා කරනවා ඉටිපන්දම් දැල්ලක් ඕනම දැල්ලක් ඔබ මේ සමහර විට ගෙදර දොරේ සිටින විට කරලත් ඇති දැල්ල හරහා එහා මෙහා කරපුවාම හැබැයි කඩදාසිය නිරීක්ෂණය වෙ දහනය වෙන්නේ නැහැ හැබැයි මේක ශනිකව කරන්න ඕනේ අල්ලගෙන ඉන්න බෑ දැල්ලට ඔබට පේනවා
මේ කරන ආකාරයට කරපුවාම කඩදාසිය දැවිලා යන්නේ නැහැ. හේතුව මොකද්ද? හේතුව තමයි කඩදාසිය දහනයට අවශ්‍ය උෂ්ණත්වය නොලැබීම. මේකට අපි කියනවා මේ යම් ද්‍රව්‍යයක් දහනයට අවශ්‍ය උෂ්ණත්වයට අපි කියනවා ජ්වලන උෂ්ණත්වය කියලා. ද්‍රව්‍යවල ජ්වලන උෂ්ණත්වය එකිනෙකට වෙනස් බව පෙන්වා දීම තමයි මේ ඊළඟට පෙන්වා දෙන්න යන්නේ. ඔබට පේනවා ඇති කරලා තියෙන පරීක්ෂණය තහඩුවක් ලෝහ තහඩුවක් මතට එකිනෙකට වෙනස් ද්‍රව්‍ය කීපයක් දාලා තියෙනවා. මේදී ඉතින් එකිනෙකට වෙනස් ද්‍රව්‍ය වශයෙන් කඩදාසි, පුළුන්, සීනි, සල්ප වැනි ද්‍රව්‍ය සමාන ප්‍රමාණ දාලා තියෙනවා. දාලා ලෝහ තහඩුව රත් කරනවා. මේ රත් කරනකොට අපට දක්නට ලැබෙන නිරීක්ෂණය මොකද්ද දන්නවද? මේ විවිධ ද්‍රව්‍ය, මේ තහඩුව මත ඇති විවිධ ද්‍රව්‍ය විවිධ වේලාවන් වලදී තමයි දහනය වෙන්නේ. එකම ආකාරයට රසණය තාපය සැපෙව්වත් දහනය වෙන්නේ නැහැ එකම වේලාවකදී. මෙහිදී ඔබට කියන්න පුළුවන්ද ඉක්මනින්ම දහනය වෙන්නේ කුමක්ද කියලා? ඔව්, පුළුන් තමයි ඉක්මනින් දහනය වෙන්නේ. ඒ කියන්නේ මෙහි ද්‍රව්‍ය එක් එක් අවස්ථාවලදී තමයි දහනය වෙන්නේ. ඊට හේතුව විවිධ ද්‍රව්‍යවල ජ්වලන උෂ්ණත්වය එකිනෙකට වෙනස් අගයක් ගැනීම තමයි. ඊළඟට අපි බලමු මැග්නීසියම් කැබැල්ලකට වඩා පුළුන් කැබැල්ලක් ඉක්මනින් ගිනි ගැනීමට හේතුව. ඔබ හොඳින් දන්නවා මැග්නීසියම් කැබැල්ලකුයි පුළුන් කැබැල්ලකුයි දැල්ලකට ඇල්ලුවොත් ඉතා ඉක්මනින් පුළුන් ගිනි ගන්නවා. හැබැයි මැග්නීසියම් කැබැල්ල ගිනි ගන්න යම් කිසි වෙලාවක් යනවා. මෙහිදී ඔබට හිතා ගන්න පුළුවන්ද මීට හේතුව? මීට හේතුව තමයි මැග්නීසියම් වල ජ්වලන උෂ්ණත්වයට වඩා පුළුන් වල ජ්වලන උෂ්ණත්වය ඉතා අඩු අගයක් ගැනීම. දැන් මේ කියපු කාරණා සමග ඔබට වැටහෙන්න ඕනේ දහනයක් සම්පූර්ණ වීමට ප්‍රධාන අවශ්‍යතා තුනක් ඕනේ. තුනක් තිබිය යුතුයි. එකක් තමයි දාහ්‍ය ද්‍රව්‍ය. ඒ කියන්නේ දැවෙන ද්‍රව්‍යයක්. දැවෙන ද්‍රව්‍යයක් තිබිය යුතුමයි. ඊළඟට දහන පෝෂකයක් ඕනේ. දහනයට උදව් කරන සාධකයක් ඕනේ. වායු වර්ග තියෙනවා. මේ සඳහා උදව් කරන වායු වර්ග කිව්වට ප්‍රධාන වශයෙන් ඔක්සිජන් කියන වායුව තමයි අපි ඒ ගැන ඉදිරියේදී පරීක්ෂණාත්මකව කතා කරනවා. ඊළඟට මේ අවස්ථා දෙකම තිබ්බත් වැඩන්නේ මේ තුන්වෙනි අවස්ථාවත් අවශ්‍ය වෙනවා ජ්වලන උෂ්ණත්වයට පත්වීම. එහෙනම් ඔබට පැහැදිලිද දහනයක් සම්පූර්ණ වීමට ප්‍රධාන අවශ්‍යතා තුනක් සම්පූර්ණ විය යුතුයි. මේ දහනයක් සම්පූර්ණ වීමට තිබිය යුතු අවශ්‍යතාවල සම්බන්ධතාවය නිරූපණය කරන සටහනක් මේ පෙන්වලා තියෙන්නේ. මේ සටහනට අපි කියනවා ගිනි ත්‍රිකෝණය කියලා. ඔබට පේනවා ඇති සාධක තුනම තිබ්බොත් ඔක්සිජන්, තාපය, ඉන්ධන තුනම තිබ්බොත් පමණයි ගින්දර හටගන්නේ. එක් සාධකයක් හෝ නොමැති වූ විට දහනය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඔබට පැහැදිලි දහනයක් හටගන්න නම් සාධක තුනම අත්‍යවශ්‍යයි. හොඳයි, දැන් අපිට මේකම පාවිච්චි කරලා මේ සාධක ගැන තියෙන අවබෝධය පාවිච්චි කරලා ගින්නක් නිවීමට තිබිය යුතු අවශ්‍යතා වටහා ගන්න පුළුවන්ද? ඉන් දහන පෝෂකයක් ඕනේ නම් ගින්න හට ගන්න දහන පෝෂකය ලැබීම වළක්වමු. දාහ්‍ය ද්‍රව්‍යයක් ඕන නම් ගිනි ගන්න දාහ්‍ය ද්‍රව්‍ය ලැබීම වළක්වමු. දාහ්‍ය ද්‍රව්‍ය ඉවත් කරමු. ජ්වලන උෂ්ණත්වයටත්පත් වෙන්න ඕනේ නිකින්නක් හටගන්න. එහෙනම් ජ්වලන උෂ්ණත්වයටපත් වීම වළක්වමු. නා දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ගින්නක් නිවීමට තිබිය යුතු අවශ්‍යතා මොනවද කියලා. හොඳයි, අපි බලමු මේ පහත දීලා තියෙන එක් එක් අවස්ථාවල ගින්න නිවීමට හේතුව. බොහෝ අවස්ථාවලදී ඔබ දන්නවා ගිනි ගන්නකොට ගින්න මතට ජලය ඉසිනවා.
ජලය ඉසීමෙන් ගින්න නිමෙන්නේ කොහොමද? ඔබ දන්නවද ජලය ද්‍රව වශයෙන් ගින්න මතට අතහැරිය විට ඒ ජලය වාෂ්ප වීමට විශාල තාප ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. එම නිසා ද්‍රව්‍යවල ජ්වලන උෂ්ණත්වය පහළ බහිනවා. ඒ කියන්නේ ජ්වලන උෂ්ණත්වයට පත්වීම වළක්වනවා. ඒ නිසා තමයි ගින්න නිවිලා යන්නේ. ඊළඟට තෙත ගෝණි වලින් වැසීම. තෙත ගෝණි වලින් ද්‍රව්‍ය වහපු ගමන් ද්‍රව්‍ය මතට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. ගිනි දරන ද්‍රව්‍ය මතට ඔක්සිජන් ලැබීම වැළකෙනවා. මේ දහන පෝෂකය ලැබීම වැළකීම නිසා ගින්න නිවෙන්න පුළුවන්. ඊළඟට ගින්න මතට කාබන් ඩයොක්සයිඩ් යෙදීම. ඔබ දන්නවා බොහෝ ස්ථානවල ආයතනවල මේ කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවන භාවිතා වෙනවා. දහන පෝෂකය ලැබීම වැළැක්වීමෙන් තමයි ගින්න නිවී යන්නේ. මේ දුම ඉසුපු ගමන් දහනය වෙන ද්‍රව්‍ය මතට එය ස්තරයක් ලෙස දහනය වෙන ද්‍රව්‍ය වහ ගන්නවා. එවිට දහන පෝෂකය ලැබීම වැළකෙනවා, ගින්න නිමී යනවා. ඊළඟට ගිනි ගන්නා ද්‍රව්‍ය මතට වැලි දැමීම. වැලි වල බර නිසා අර දහනය වෙන ද්‍රව්‍ය වැලි වලින් වැසී යනවා. එවිට දහන පෝෂකය ලැබීම වැළැක්වීමෙන් ගින්න නිමී යනවා. දැන් ඔබට පැහැදිලිද මේ එක් එක් අවස්ථාවලදී ගින්න නිවී යාමට හේතුව? අර ගිනි ගැනීමට අවශ්‍ය සාධක එකක් හෝ කිහිපයක් ලැබීම වැළැක්වීමෙන් තමයි මේ ගින්න නිවීමට උත්සාහ කරන්නේ. ඊළඟට ඔබ ඉතාම වැදගත් වශයෙන් දැනගත යුතු දෙයක් තමයි ඇඳුමකට ගිනි ඇවුළුණු විට කළ යුතු දේ හා නොකළ යුතු දේ. කළ යුතු දේ තමයි ඔබ හොඳින් මෙය මතකයේ තබාගෙන සිටින්න. කළ යුතු දෙයක් තමයි බිම පෙරලීම හෝ ඝන කන්රෙද්දකින් වැසීම. ඉතින් මේ වෙලාවේ ඝන කන්රෙදි හොය හොය ඉන්න වෙලාවක් නැහැනේ. ඔබගේ ගිනි ඇවුළු ඔබට ගිනි ඇවුළුනා නම් ඔබ කළ යුතු හොඳම දෙයක් තමයි බිම පෙරලීම. හේතුව ඇයි? දහන පෝෂකය ලැබීම වැළැක්වීමට තමයි මේ දේ කරන්නේ. නොකලම යුතු දේ මොකද්ද? නොකලම යුතු දේ තමයි දිවීම. නමුත් බොහෝ දෙනා කරන්නේ මේක. බය වෙලා දුවනවා. ගින්නක් හටගත්ත ගමන් බය වෙලා දුවනවා. දුවන්න දුවන්න වෙන්නේ දහන පෝෂකය හොඳින් ලැබීමෙන් ගින්න තවත් පැතිරීමයි. එහෙනම් නොකලම යුතු දේ තමයි දිවීම. දිවොත් වෙන දේ හේතුව දැන් ඔබට පැහැදිලි. ඔක්සිජන් හොඳින් ලැබී ගින්න තවත් ශරීරයේ පුරා පැතිරී යනවා. ඊළඟට තෙල් ගිනි හා විදුලි ගිනි නිවීමට ජලය යොදා නොගැනීමට හේතු. තෙල් ගිනි වලට ජලය යෙදුවොත් වෙන දේ තමයි තෙල් මත ජලය පාවෙනවා. ඒ නිසා වෙන්න පුළුවන් දේ තමයි ගින්න තව දුරටත් පැතිරී යෑම. ඊළඟට විදුලි ගිනි නිවීමටත් ජලය යොදා ගන්නේ නැහැ. ජලය තුලින් විදුලිය ගමන් කරන නිසා විදුලි කාන්දුවක් සිදුවන අවස්ථාවක ජලය යෙදුවොත් සිදුවන්නේ විදුලි කාන්දුව තව දුරටත් පැතිරීම. ඒ නිසා හානිය වැඩි වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ඉන්ධන වර්ග ගැන. ඉන්ධන ගැන. ඉතින් ඉන්ධනයක් කියන්නේ දහනය කිරීමෙන් තාප ශක්තිය හා ආලෝක ශක්තිය ලබා ගැනීමට භාවිතා කරන ද්‍රව්‍ය. දැන් ඔබට එදිනදා ජීවිතයේ පවතින ඉන්ධන වර්ග ගැන කල්පනා වෙනවා ඇති. ඉතින් මේ ඉන්ධන වර්ග භෞතික අවස්ථාව අනුව වර්ග කරන්න පුළුවන්. භෞතික අවස්ථාව කිව්වහම මෙහි පළවෙනි කොටසෙන් කිව්වා ඔබට මතක ඇති ඝන, ද්‍රව, වායු ලෙස අවස්ථා තුනක් තියෙනවා. එතන මේ ඉන්ධනත් ඝන ලෙස පවතිනවා, ද්‍රව ලෙස පවතිනවා සහ වායු ලෙස පවතිනවා. ඝන ලෙස ඉන්ධන පවතින ඉන්ධන මොනවාද? දර, ඊටි, ගල් අඟුරු, දහයිය, පොල් කටු. මේවා ඝන ලෙස පවතින ඉන්ධන. ඒ ඉන්ධනයට අපි ඝන ඉන්ධන කියලා හඳුන්වන්න පුළුවන්. ද්‍රව ඉන්ධන
ඒ කියන්නේ ද්‍රව ස්වරූපයෙන් ද්‍රව ආකාරයෙන් පවතින ඒවා. භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල්, පොල් තෙල් මේ වගේ ඒවා ද්‍රව ඉන්ධන කියලා හඳුන්වනවා. වායු ලෙස පවතින ඉන්ධන වර්ග මීතේන් කියන වායුව බහලා ඇති. මෙය තවත් නම් වලින් හඳුන්වනවා මීතේන්, වගුරු වායුව, මෙතේන්, ජීව වායුව. මේ ඔක්කොම එකම වායු වර්ගයක් හඳුනන නම්. ඊළඟට ගල් අඟුරු වායුව, ද්‍රවීකృత පෙට්‍රෝලියම් කියන එක LP ගෑස් කියලා අපි පාවිච්චි කරන්නේ නිවසේ බහුලව භාවිතා වෙනවා. මේවා වායු ඉන්ධන කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට මේ ඉන්ධනවල අඩංගු මූලද්‍රව්‍ය මොනවද කියලා සොයා බලන්න පුළුවන්. ඒ සඳහා සකස් කළ ඇටවුමක් තමයි මේ තියෙන්නේ. මේ ඇටවුම මේ ඔබට ලබා දෙනවා ඉන්ධනයක් දහනය කරලා ඒ ඉන්ධනයේ තියෙන කොටස් නැත්නම් සංඝටක හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක්. මේ ඉන්ධනය වශයෙන් ඉටිපන්දමක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉටිපන්දමේ තියෙන ඉටි තමයි ඉන්ධනය ලෙස ක්‍රියා කරන්නේ. මෙතන ඉටිපන්දම දහනය වෙන විට ඉටි දහනය වෙලා එහි දහන ඵල මේ පෙන්වන බටය දිගේ ඉදිරියට ගමන් කරනවා. ඉදිරියට ගමන් කරලා මේ යූ නලයට පැමිණෙනවා. යූ නලය හරහා ගමන් කරනවා. ඔබට පේනවා ඇති මේ යූ නලය ජලය පිරි බීකරයක ගිල්වලා තමයි තියෙන්නේ. මේ ජලය සීතලව තබා ගැනීමෙන් නැත්නම් අයිස් කැට කීපයක් දමා තබා ගැනීමෙන් මෙහි පවතින වායුමය ඵල ද්‍රව තත්වයට පත් කරගන්න පහසු වෙනවා. එතකොට මේ යූ නලය ඇතුළත ඔබට පේනවා ඇති නිර්ජලීය කොපර් සල්ෆේට් දාලා තියෙනවා. මේ නිර්ජලීය කොපර් සල්ෆේට් සුළු පාටයි ඉදිරියේදී ඔබට මෙහි ප්‍රයෝජනය කතා කරනවා. ඊළඟට යූ නලයෙන් පසුව මේ බටය දිගේ කෙලින්මම දහන ඵල හුණු දියර තුලට ගමන් කරනවා. හුණු දියර තුලට ගමන් කරනවා. ඊට පසුව හුණු දියර හරහා ගමන් කර ඒ ඵල චූසකයේ වෙතට ගමන් කරනවා. මේ මගින් අපි කොහොමද මේ ඉන්ධනවල තියෙන දහන ඵල හඳුනාගන්නේ කියලා ඊළඟට බලමු. ඉහත ඇටවුමේ එක් එක් කොටස්වල කෘත්‍ය හඳුනාගමු. මුලින්ම චූසකයේ කාර්ය මොකද්ද? ඔබ දැක්ක අර ඉහත ඇටවුමේ අග කෙරවලේ තමයි චූසකය. එවත් ඇදීම. දහනයේදී පිටවෙන වායුව පුනීලයේ සිට නලය දිගේ ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය බලය ලබා දීම තමයි චූෂකයේ කාර්ය වෙන්නේ. දැන් සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් දාලා තිබෙයි. එහි කාර්ය මොකද්ද? එහි කාර්ය තමයි ජලය හඳුනා ගැනීම. ඔබ දන්නවා සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් ජලය ගෑවුණු විගස නිල් පැහැති වෙනවා. ඒ අනුව ජලය හඳුනා ගැනීමට මෙය භාවිතා කරනවා. හුණුදියරවල කාර්ය කුමක්ද? හුණුදියරවල කාර්ය තමයි ඔබ හයේ පන්තියේදී මේ පිළිබඳ ඉගෙනගෙන තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායු හඳුනා ගැනීමට තමයි පාවිච්චි කරන්නේ. හුණුදියර හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව ගමන් කිරීමේදී හුණුදියර පළමුව කිරිබැහැයට හැරෙනවා. ඒ අනුව හුණුදියර තුලින් ගමන් කළ වායුව කාබන් ඩයොක්සයිඩ් බව හඳුනා ගන්න පුළුවන්. හොඳයි. ඉහත පරීක්ෂණයේ නිරීක්ෂණයි නිගමන ගැනයි අවධානය යොමු කරමු. ඉතින් නිරීක්ෂණයක් එක නිරීක්ෂණයක් තමයි සුදු පැහැති කොපර් සල්ෆේට් නිල් පැහැති වීම. එයින් ගන්න පුළුවන් නිගමනය තමයි දහන ඵලවල ජලය අඩංගු වීම. හුණුදියර කිරි පැහැති වීම. එයින් ගන්න පුළුවන් නිගමනය තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව අඩංගු වීම. දැන් එතකොට මේ ඉන්ධනයේ තියෙන්නේ ජලය සහ කාබන් ඩයොක්සයිඩ්ද? නෑ. ජලය සහ කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමෙන් වක්‍ර ලෙස එහි අඩංගු මූලද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන්. ඔබට පේනවා ඇති මේ දීලා තියෙන ප්‍රතික්‍රියාව ඉන්ධනයේ හයිඩ්‍රජන් තිබුණා නම් දහනය වීමේදී
ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ජලය හැදෙනවා. එහෙනම් ඔබට පැහැදිලි නිගමනයකට එන්න පුළුවන්. ජලය හඳුනා ගත්තා නම්, ජලය තිබුණා නම්, එයින් පැහැදිලි වන්නේ ඉන්ධනයේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය අඩංගුව තිබුණු බව. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් වායුව තිබුණා නම්, හඳුනා ගත්තා නම්, කාබන් ඩයොක්සයිඩ් හැදෙන්න නම් කාබන් කියන මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග දහනය විය යුතුයි. එවිට තමයි කාබන් ඩයොක්සයිඩ් හැදෙන්නේ. ඉතින් මෙහි කාබන් ඩයොක්සයිඩ් තිබුණානේ. එහෙනම් ඉන්ධනය තුළ මූලද්‍රව්‍යයක් වශයෙන් කාබන් කියන මූලද්‍රව්‍ය අඩංගු බව ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට පැහැදිලිද? ඉටි කියන ඉන්ධනය තුළ අඩංගු වෙන මූලද්‍රව්‍ය මොනවද කියලා. කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක අඩංගු බව ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට මේ ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය අනුව දහන ආකාර දෙකක් තියෙනවා. ඉතා හොඳින් අවශ්‍ය පමණට ඔක්සිජන් ලැබෙනවා නම් අපි ඒකට කියනවා පූර්ණ දහනය කියලා. අවශ්‍ය පමණට ඔක්සිජන් ලැබෙන්නේ නැත්නම් එය හඳුන්වන්නේ අර්ධ දහනය කියලා. පූර්ණ දහනය ඔබට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. බොහෝ අවස්ථාවල මේ නිල් දැල්ල සහිතව ඔබට දහනය වෙනවා නම් යමක්, ඒ ඔබට දකින්නේ පූර්ණ දහනය සිදුවෙන අවස්ථා. මේ උදාහරණ දීලා තියෙනවා පූර්ණ දහනය සිදුවෙන අවස්ථාවලට. බන්සන් දැල්ල විද්‍යාගාරයේ විවිධ පරීක්ෂණ සඳහා භාවිතා කරන උපකරණයක්. බන්සන් එක කියන්නේ එයින් ලැබෙන දැල්ල බන්සන් දැල්ල. ඔක්සි ඇසිටලීන් දැල්ල, අර ලෝහ පෑසීමේ ක්‍රියාවලියේදී ඔබ දැකලා ඇති නිල් දැල්ලක් පිට කරනවා, අන්න ඒ දැල්ලට අපි කියන ඔක්සි ඇසිටලීන් දැල්ල. ඊළඟට ගෑස් ලිපේ දැල්ල නිල් පැහැතිවටන යන්නේ, එකත් පූර්ණ දහනය සිදුවෙන අවස්ථාවක්. ඒතර අර්ධ දහනය සිදුවෙන අවස්ථාව ඉතින් තා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. කහපාට දීප්තිමත් ආලෝකයේ පිට කරන දැල්ලක්, මේ කුප්පි ලාම්පු දැල්ල, ඉටිපන්දන් දැල්ල, සාමාන්‍ය දර ලිපේ දැල්ල, මේවා සියල්ල අර්ධ දහනය සිදුවෙන අවස්ථා ලෙස හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේ දහන ආකාර දෙක සැසඳීම, මේවා සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම ඔබට කරුණු පහසුවෙන් මතක තබා ගැනීමට ආධාර වෙනවා. පූර්ණ දහනයේදී ඔක්සිජන් වැඩිපුර ඇති විට තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අර්ධ දහනය ඔක්සිජන් අඩු අවස්ථාවලදී තමයි සිද්ධ වෙන්නේ. පූර්ණ දහනයේ දැල්ල නිල් පැහැති, අර්ධ දහනයේ දැල්ල කහ පැහැති. පූර්ණ දහනයේදී අධික තාපයක් ලබා දෙනවා, රස්නේ වැඩි. හැබැයි අර්ධ දහනයේදී සාපේක්ෂව අඩු තාපයක් තමයි ලබා දෙන්නේ. පූර්ණ දහනයේදී දැලි බැඳෙන්නේ නැහැ. ඔබ ඉවුම් බියුම් කටයුතු කරනකොට පූර්ණ දහනය සහිත දැල්ලකින් එහි දැලි බැඳෙන්නේ නැහැ උපකරණවල. නමුත් අර්ධ දහනය සිදුවීමේදී දැලි අධිකව බැඳෙනවා. ඔබ දැකලා ඇති කළු පැහැති කාබන්, ඒවා තමයි අපි දැලි කියලා හඳුන්වන්නේ. හොඳයි, අපි ඊළඟ කොටසට ගමන් කරමු. ඉටිපන්දන් දැල්ල සෑදෙන ආකාරය ගැන අවධානය යොමු කරමු. මේ දීලා තියෙන්නේ ඉටිපන්දමක් දැල්වෙන අවස්ථාවක රූපය. ඉටිපන්දම් දැල්ල සෑදෙන්නේ කොහොමද? මුලින්ම ඝන ඉටි ද්‍රව වීම. ඝන ඉටි ද්‍රව වීම, මේ ද්‍රව වූ ඉටි තිරය දිගේ ඉහළ නගිනවා. තිරය දිගේ ඉහළ නැගීම. ඊට පස්සේ ඒ ද්‍රව ඉටි වාෂ්ප වීම සිද්ධ වෙනවා. පසුව ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර දැල්ල සෑදෙනවා. පැහැදිලිද ඔබට ඉටිපන්දන් දැල්ල සෑදෙන ආකාරය? මේ දැල්ල ඉටිපන්දන් දැල්ලක ප්‍රධාන කලාප කීපයක් හඳුනා ගන්න පුළුවන් ඔබට. මේ පිටින්ම පේන කලාපේ, මේ කඩඉරින් පෙන්නලා තියෙන්නේ, මේක හරියට දර්ශනීය වෙන්නේ නැහැ, පේන්නේ නැහැ. යාන්තමින් පෙනෙන බාහිර කලාපය කියලා හඳුන්වනවා. මෙයට අදෘශ්‍ය කලාපය කියලා හඳුන්වන්නත් පුළුවන්. ඊළඟට තියෙනවා මේ දීප්තිමත් කාපාටින්
ආලෝකයේ නිකුත් කරන කොටසක් ඒක අපි හඳුන්වන්නේ දීප්ත කලාපය කියලා. ඒ වගේම මේ ඉටිපන්දම් දැල්ලේ මැද්දේ ඔබට පේනවා නොදැවුණු ඉටි වාෂ්ප පවතින මේ කලාපය මෙය අපි අදීප්ත කලාපය කියලා හඳුන්වනවා. එහෙනම් ප්‍රධාන වශයෙන් ඉටිපන්දම් දැල්ලක කලාප තුනක් හඳුනා ගන්න පුළුවන්. අදෘශ්‍ය කලාපය, දීප්ත කලාපය සහ අදීප්ත කලාපය වශයෙන්. මේ ඉටිපන්දම් දැල්ලේ කලාපවල ලක්ෂණ. අදීප්ත කලාපයේ ඔබ ඉටිපන්දම් දැල්ල නිරීක්ෂණය කරද්දී දැක්කා ඉටි වාෂ්ප තමයි තියෙන්නේ, උෂ්ණත්වය හරිම අඩුයි. දීප්ත කලාපයේ දිලිසෙන්නේ ගිනියම් වෙච්ච කාබන් අංශු. එහෙනම් ගිනියම් කාබන් අංශු තියෙනවා. ඒ වගේම කහ ආලෝකයක් නිකුත් කරනවා. අර්ධ දහනය සිද්ධ වෙන්නේ උෂ්ණත්වය අදීප්ත කලාපයට වඩා ඉහළයි. උෂ්ණත්වය ඉහළයි. ඒ වගේම නිල් පැහැති කලාපය හෙවත් අදෘශ්‍ය කලාපය. මේක තමයි උෂ්ණත්වය ඉහළම කොටස. එතකොට මේ අදෘශ්‍ය කලාපය මේ නොපෙනීමට හේතුව තමයි එහි පූර්ණ දහනය සිද්ධ වීම. ඊළඟට අපි මේ බන්සන් දාහකය කියන එක ගැන එහි දැල්ල පිළිබඳ අවධානය යොමු කරමු. මේ පළවෙනි රූපේ දීලා තියෙන්නේ බන්සන් දාහකේ කොටස්. මේ උඩින් මේ බටය වගේ තියෙන කොටස කඳ කියලා හඳුන්වනවා. ඔබට පේනවා ඇති වාතය දහනයට අවශ්‍ය වාතය ඇතුළු වීම සඳහා වාසිදුර කියලා සිදුරක් තියෙනවා. දෙපැත්තේ සිදුරු දෙකක් තියෙනවා අතරම. ඒ සිදුර අවශ්‍ය වෙලාවට වහන්න සහ අරින්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ සඳහා කරවලල්ල කියලා මේ කොටසක් තියෙනවා. මුද්දක් වගේ කොටසක් තියෙනවා. ඊළඟට මේ පෙන්වලා තියෙන්නේ ගෑස් නැත්තම් ඉන්ධන වායුව ඇතුල් කරන බටය, වාත නලය කියන එතනින් තමයි ඉන්ධන මේක තුළට ඉන්ධන වායු වර්ග ඇතුල් කරන්නේ. එතකොට මේ පහලින්ම තියෙන පාදය මේසයක් හෝ යම් කිසි වස්තුවක් මත ස්ථාවරව තබා ගැනීම සඳහා. මේ දැල්ලේ තියෙන ප්‍රධාන කලාප හතරක් හඳුනා ගන්න පුළුවන්. බාහිරින්ම තියෙන කලාපයට අපි කියනවා අදෘශ්‍ය කලාපය කියලා. ඊළඟට තියෙන කලාපය ලානිල් කලාපය. ඊළඟට තියෙනවා තද නිල් කලාපය. මැදටම වෙන්න අදීප්ත කලාපය තියෙනවා. එහෙනම් ප්‍රධාන වශයෙන් ඉටිපන් මේ බන්සන් දාහකේ දැල්ලේ ප්‍රධාන කලාප හතරක් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි ලෝහවල සිදුවන විපර්යාස පිළිබඳ අවධානය යොමු කරමු. ලෝහ මලින වීම කියන වචනේ ඔබ අහලා ඇති. ලෝහ මලින වීම කියන්නේ වාතයට විවෘතව තැබූ විට දිස්නේ නොමැති වීම. ඔබගේ නිවසට ගේනකොට දිලිසෙමින් තිබූ බොහෝ ලෝහ උපකරණ කල් යාමත් සමග මේ ලෝහ මලින වීම කියන තත්ත්වයට පත් වෙනවා. ඊළඟට යකඩ මල බැඳීම. මේක සිද්ධ වෙන්නේ යකඩ කියන ලෝහය මත යකඩ මත දුඹුරු පැහැති යකඩ මල ඇතිවීම තමයි මේ යකඩ මල බැඳීම කියලා කියන්නේ. ලෝහ විකාදනය කියන්නේ මේ ලෝහ මලින වීම සහ මල බැඳීම යන විපර්යාස දෙකම සිදුවීමට ඒ දෙකටම තමයි අපි කියන්නේ ලෝහ විකාදනය කියලා. ඊළඟට අපි මල බැඳීමට අවශ්‍ය සාධක පිළිබඳ සොයා බලමු. පරීක්ෂණාංක 1 එක සමාන පරීක්ෂණ නල 3කට දාලා තියෙනවා පිරිසිදු යකඩ ඈන දෙක බැගින්. හැබැයි මේ දාලා තියෙන ජලය නම් වෙනස්කම් කරලා තියෙන්නේ. පළවෙනි එකට දාලා තියෙන්නේ නැට වූ ජලය. දෙවෙනි එකට දාලා තියෙන්නේ ඇල් ජලය. තුන්වෙනි එකටත් දාලා තියෙන්නේ ඇල් ජලය. A සහ B නල දෙකේ ජලය මතු පිටින් පොල් තෙල් ස්තරයක් දාලා තියෙනවා. මේ විදිහට ඇටොම් සකස් කරලා ටික දිනක් තැබූ විට
මෙහි ලැබෙන නිරීක්ෂණ මගින් මල බැඳීමට අවශ්‍ය සාධක සොයා බලන්න පුළුවන්. මෙම පරීක්ෂණයේ විවිධ ක්‍රියාකාරකම් වලට හේතු මොනවද කියලා බලමු. ඇයි ජලය නැටෙව්වේ? ජලය නටවන්නේ අපි විශ්වාස කරනවා ජලය නැටවීමේදී ජලයේ දියවී ඇති වාතය ඉවත් වෙනවා කියලා. එහෙනම් වාතය ඉවත් කිරීමට තමයි ජලය නටවලා ඇතුල් කරලා තියෙන්නේ. දැන් එහෙනම් ඔබට හිතා ගන්න පුළුවන් මේ පළවෙනි ඒ කියන ඇටවුම තුළ ජලයේ වායු වර්ග අඩංගු නොවන බව. එතකොට A සහ B කියන නල දෙකට පොල් තෙල් ස්තරයක් යොදලා තියෙනවා ජල ද්‍රාවණයට උඩින්. මෙහිදී අපි විශ්වාස කරනවා වාතයේ වායු ගෝලයේ අඩංගු වායු වර්ග ජලය තුළ දියවීම වැළකෙනවා කියලා. මොකද මේ පොල් තෙල් ස්තරය බාධකයක් ලෙස ක්‍රියා කරනවා. එහෙනම් පොල් තෙල් දා ලේයර් එකක් දැමීමට හේතුව වාතය ජලය තුළ දියවීම වැළැක්වීමට. ටික දිනකට පස්සේ මේ පරීක්ෂණයේ නිරීක්ෂණ සහ නිගමන වලට එළවෙන්න පුළුවන්. හොඳින් නිරීක්ෂණය කරොත් C ඇණයේ මල බැඳිලා තියෙනවා. C ඇටවුමේ තිබුණ ඇණ මල බැඳිලා තියෙනවා. ඒ වගේම B පරීක්ෂණ නාලයේ තිබුණු ඇණත් මල බැඳිලා තියෙනවා. හැබැයි ඒ නාලයේ ඇණ මල බැඳිලා නැහැ. දැන් ඔබට මේයින් පැහැදිලි වෙන්න ඕනේ මේ A කියන ඇටවුමේ ද්‍රාවණේ වාතය නැහැ. ජලයේ වාතය නැහැ. එහෙනම් මේ වාතය නොමැති වීම නිසා තමයි මේ ඇණ මල නොබැඳිලා තියෙන්නේ කියන නිගමනයට එන්න පුළුවන්. හැබැයි ඔබට තේරෙනවා ඇති B සහ C කියන ඇටවුම් දෙකේම ජලයේ වාතය තියෙනවා. එහෙනම් මේ දෙකමත් මල බැඳිලා තියෙනවා. දැන් ඔබට නිගමනයකට එන්න පුළුවන් මල බැඳීමට වාතය අවශ්‍ය වේ කියන තීරණය. ඊළඟට බලමු මල බැඳීමට අවශ්‍ය සාධක තවදුරටත් සොයා බලමු. පරීක්ෂණාංක දෙක බලන්න ඔබට මේ දීලා තියෙන ඇටවුම පරීක්ෂණ නලයකට අඩිය දාලා තියෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් ස්පටික. එහෙම නැත්නම් මේ වෙනුවට සිලිකා ජෙල් කියන සංයෝගය යොදා ගන්නත් පුළුවන්. කිර ලැබයක් හිර කරලා තියෙනවා. මෙය කටවටේ ඉටි යොදලා තියෙනවා පරිසරයෙන් වායු ගෝලයෙන් ද්‍රව්‍ය ඇතුළු වීම වළක්වන්න. ඒ වගේම කිර ලැබයට ඇන දෙකක් සවි කරලා තියෙනවා. මේ පරීක්ෂණයේ විවිධ ක්‍රියාකාරකම් වලට හේතු සොයා බලමුද? ඇයි මේ කැල්සියම් ක්ලෝරයිඩ් දාන්නේ නැත්නම් සිලිකා ජෙල් දාන්නේ? මේ කැල්සියම් ක්ලෝරයිඩ් යත් සිලිකා ජෙල් වල කාර්යය තමයි ජලය අවශෝෂණය කිරීම. ජලාකර්ෂක ගුණය පෙන්වනවා මේ සංයෝග. ඒ හින්දා මේ නලයේ ඇතුළත තියෙන ජල වාෂ්ප ඉවත් වීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ නලයේ ඇතුළේ දැන් ජල වාෂ්ප නැහැ. එතකොට නලයේ කට වටා ඉටි යොදලා තියෙන්නේ ඇයි? නලයට වාතය ඇතුළු වීම වළක්වන්න තමයි ඒ වැඩේ කරලා තියෙන්නේ. ඊළඟ ටික දිනකට පසු නිරීක්ෂණ බැලුවොත් නිරීක්ෂණය තමයි ඇනවල පිටත කොටස් මල බැඳී ඇත. ඇනවල පිටත කොටස් මල බැඳී ඇත. ඇනවල ඇතුළත කොටස් මල බැඳී නැත. අර නලයේ ඇතුළු පැත්තට වෙන්න තිබ්බ යන කොටස් මල බැඳිලා නැහැ. දැන් ඔබට තීරණයකට එන්න පුළුවන් මේ නිරීක්ෂණයට හේතු. ඇයි මේ නලයේ ඇතුළත යන කොටස් මල නොබැඳුනේ? මොකද මේක ඇතුළේ ජල වාෂ්ප නැහැනේ. එහෙනම් ජල වාෂ්ප නොමැති වීම නිසා තමයි මල බැඳුනේ නැත්තේ. ඒ අනුව නිගමනයකට එන්න පුළුවන් මල බැඳීම සඳහා ජල වාෂ්ප නැත්තම් ජලය අත්‍යවශ්‍යයි. ඊළඟට අපි මේ මල බැඳීමට අවශ්‍ය සාධක සොයා බැලීම යටතේ තවදුරටත් සොයා බැලීම සිදු කිරීමට පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණාංක 3. ඔබට පේනව ඇති විශාල ජල බඳුනකට විද්‍යාගාරයේ ජල ද්‍රෝණිකාවක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. පරීක්ෂණ නල දෙකක් යටිකුරු කරලා දාලා තියෙන්නේ. A සහ B කියන නල දෙක
ජලය තුල ගිල්වලා තියෙන්නේ යටිකුරු ලෙස. හැබැයි මේ B කියන පරීක්ෂණ නලයේ ඉහළින් යකඩ කෙඳි හිර කරලා තියෙනවා. යකඩ කෙඳි හිර කරලා තියෙනවා. මේ විදියට ඇටෝම සකස් කරලා ටික දිනක් තැබුවොත් නිරීක්ෂණ තමයි ඒ නලයේ වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් B නලයේ පහෙන් එකක් පමණ ප්‍රමාණයක් ජලය ඉහළට ගමන් කරනවා. නලයේ පහෙන් එකක් විතර ප්‍රමාණයක් ජලය ඉහළට ගමන් කරනවා. දැන් මේ නිරීක්ෂණ පැහැදිලි කරමු. ඇයි මේ ජලය B නලය තුල ඉහළට ගමන් කරේ? ඔබ දන්නවද ජලය ඉහළට ගමන් කරන්න නම් මේ නලය ඇතුළත ඇති යම් වායු වර්ගයක් ක්ෂය වෙන්න ඕනේ. යම් වායු වර්ගයක් අඩු වෙලා යන්න ඕනේ. ඒ කියන්නේ මෙහි මල බැඳීමේ ක්‍රියාවලියට යම් වායු වර්ගයක් වැය වෙලා තියෙනවා. ඒ වැය වුණ වායු වර්ගය නිසා මේ ඇතුලේ පරිමාව අඩු වුණා. ඒ නිසා තමයි මේ ජලය ඉහළට ගමන් කරේ. ඉතින් ඔබ දන්නවද ජලය ඉහළට ගමන් කරේ පහෙන් එකයිනේ. පහෙන් එකක් වායු ගෝලයේ පවතින වායුව තමයි ඔක්සිජන්. සංයුතිය අනුව පහෙන් එකක් පවතින්නේ වායු ගෝලයේ ඔක්සිජන් කියන වායුව. එහෙනම් මෙතන පහෙන් එකක් ක්ෂය වුණා නම් මෙහි ක්ෂය වෙලා තියෙන වායුවත් ඔක්සිජන් කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. එහෙනම් යකඩ මල බැඳීමට ඔක්සිජන් වායුව අවශ්‍ය බව ප්‍රකාශ කරන්න පුළුවන්. මේ යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කිරීම ගැන ඊළඟට කතා කරමු. එන මොකද කරන්න ඕනේ? දැන් යකඩ මල බැඳෙන්න ප්‍රධාන සාධක කීපයක් ඕනනේ. ඒ සාධක ලැබීම වැළැක්වීම මගින් යකඩ මල බැඳීම වළක්ව ගන්න පුළුවන්. මේ සඳහා අපි තීන් තාලේප කරනවා, ග්‍රීස් හෝ තෙල් ආලේප කරනවා, ගැල්වනයිස් කරනවා. මේ ගැල්වනයිස් කරනවා කියලා කියන්නේ සිංක් ලෝහය ආලේප කිරීමේ ක්‍රියාවලිය. ඊළඟට ටින් ලෝහය ආලේප කරනවා. ඔය සෙමන්ටින් වගේ මේ ටින් කියන ලෝහය ආලේප කරලා තියෙන්නේ. ඊළඟට මේ යකඩ ගැල්වනයිස් කළ අවස්ථා ඔබට හඳුනා ගන්න පුළුවන්. එදිනදා ජීවිතයේ හමු වෙනවා බාල්දි, වහල, සෙවිලි, ගේට්ටු වගේ මේවා හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි මෙහි උදාසීනීකරණය කියන කොටස ගැන කතා කරමු. තවත් ඉතා වැදගත් කොටසක්. ඔබට දීලා තියෙනවා පහත දී ඇති ද්‍රාවණ දී ඇති දර්ශක සමග ලබා දෙන වර්ණ හඳුනා ගනිමු. ඔබ දන්නවා ඇති මේ දර්ශක කියලා කියනවා අම්ල භෂ්ම වෙන්කර හඳුනා ගන්න විද්‍යාගාරයේ භාවිතා කරන ද්‍රව්‍ය. අපි මේවට දර්ශක කියලා කියනවා. රතු ලිට්මස් ඔබ හොඳින් අහලා ඇති. රතු ලිට්මස් නිල් කරන්නේ භෂ්ම. එහෙනම් මෙහිදී රතු ලිට්මස් වල වර්ණ වෙනසක් දෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මය සහිත විට පමණයි. අනිත් අවස්ථාවල වර්ණ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නිල් ලිට්මස් රතු කරන්නේ අම්ල. එහෙනම් මෙහිදී හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ අම්ලයක්. නිල් ලිට්මස් රතු පැහැති වෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් කියන ද්‍රාවණය තුළදී පමණයි. අනික් අවස්ථාවලදී වර්ණ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මේ pH කඩදාසි කියන්නේ තවත් ඉතා හොඳ දාර්ශක වර්ගයක්. මෙහි වර්ණ පරාසයක් තියෙන්නේ, වර්ණ ගණනාවක් තියෙනවා. එතකොට මේ එක් එක් ද්‍රාවණ වලට දාපුවාම pH අගය 7ට අඩු වර්ණ ලැබෙනවා නම් අපි කියනවා ඒවා අම්ල ගොඩට අයත්. ඒ වගේම 7ට වැඩි වර්ණ ලැබෙනවා නම් ඒවා භෂ්ම වශයෙන් හඳුනන්න පුළුවන්. එතකොට මේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ දී ලැබෙන්නේ pH 7ට අදාළ වර්ණ. pH අගේ 7ට අදාළ වර්ණ තමයි සෝඩියම් ක්ලෝරයිඩ් වගේ උදාසීන ද්‍රව්‍යවලදී ලැබෙන්නේ. මේ පිනොප්තලින් කියන්නේ තව ඉතා හොඳ දර්ශකයක්. ආම්ලික විට අවර්ණයි, වර්ණයක් ලබා දෙන්නේ නැහැ. භාෂ්මික විට රෝස පාටයි. මේ දර්ශකය තමයි අපි මේ ඉදිරියේදී කියන පරීක්ෂණය සඳහා යොදාගෙන තියෙන්නේ. ඊළඟට මේ නිරීක්ෂණ අනුව අපිට ද්‍රාවණ වර්ග කරන්න පුළුවන්. ද්‍රාවණ වර්ගයේ ඒ ද්‍රාවණය
ආම්ලිකයි. බී ද්‍රාවණය බාෂ්මිකයි. සී ද්‍රාවණය උදාසීනයි. අර දර්ශක ලැබුණු දර්ශක සමග ලැබුණු වර්ණ සැසඳීමෙන් තමයි මේ ද්‍රාවණ වර්ග තුන ආම්ලික බාෂ්මික උදාසීන කියලා වෙන් කරේ. මෙම පිනොක්තලින් සහිත බාෂ්ම සහ ආම්ල මිශ්‍ර කරන අනුපාතය අනුව ලැබෙන වර්ණ සොයා බලමු ඊළඟට. දැන් මම අරන් තියෙනවා මුලින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 10ක්, හයිඩ්‍රොක්ලොරික් ආම්ල මිලිලීටර් 0ක්. ඒ කියන්නේ හයිඩ්‍රොක්ලොරික් දාලා නැහැ. මේකට මේ ද්‍රාවණයට මේ අනුපාතය සහිත මිශ්‍රණයට පිනොක්තලින් දාපුවාම ලැබෙන වර්ණය රෝස. දැන් ඔබට හිතා ගන්න පුළුවන් ඇයි රෝස ලැබෙන්නේ? මෙහිදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය වැඩිනේ. එහෙනම් රෝස පාට ලැබෙනවා. ඊළඟට මම දාලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 10යි, හයිඩ්‍රොක්ලොරික් ආම්ල මිලිලීටර් 5යි. හැබැයි ඔබට ලැබෙන්නේ රෝස පාට වර්ණයමයි. ඇයි රෝස පාට වර්ණය ලැබෙන්නේ? මේ මිශ්‍රණයේ වැඩිපුර තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ඒ කියන්නේ ද්‍රාවණයේ බාෂ්මික ලෙස තියෙන. එයින්ද බාෂ්ම වලට අදාළ වර්ණය ලැබෙනවා. ඊළඟ තුන්වෙනි ඇටෝමේ අවස්ථාවේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 10යි, හයිඩ්‍රොක්ලොරික් ආම්ල මිලිලීටර් 10යි. හැබැයි ඔබට ලැබෙන වර්ණය වෙනස් වෙනවා. රෝස පැහැ ලැබෙන්නේ එතනදී අවර්ණ ද්‍රාවණේ අවර්ණ වෙලා යනවා. මෙතනින් පසු දිගටම ඔබට ලැබෙන්නේ අවර්ණ ද්‍රාවණයක් තමයි පිනොප්තලින් සමග. රයිට්. ඊළඟට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 10 සහ හයිඩ්‍රොක්ලොරික් ආම්ල මිලිලීටර් 10 මිශ්‍ර කරන අවස්ථාවේ සිදුවන දේ විමසා බලමු. මේක තමයි සුවිශේෂීම අවස්ථාව. මේ අවස්ථාවේදී ද්‍රාවණයේ බාෂ්මික ගුණ සම්පූර්ණයෙන්ම අවෝසි වෙලා තියෙනවා. මේක මේ වෙලාවේදී ද්‍රාවණයේ බාෂ්මික ගුණ නැහැ. බාෂ්මික ගුණ තිබ්බනම් රෝස පාට වෙන්න බෑනේ. රෝස පාට නොවීමෙන් අපිට කියන්න පුළුවන් බාෂ්මික ගුණ නැති වෙලා ගිහිල්ලා. ඉතින් මේ ආකාරයට ආම්ල බාෂ්ම එකතු වෙලා ආම්ලික බාෂ්මික ගුණ දෙකම අහෝසි වෙන අවස්ථා අපි හඳුන්වන්නේ උදාසීනීකරණය ලෙස. එතකොට ආම්ලික ගුණත් නැහැ, බාෂ්මික ගුණත් නැහැ. හැබැයි ඔබ හොඳින් මතක තියාගන්න බාෂ්ම මිලිලීටර් 10යි ආම්ල මිලිලීටර් 15යි එකතු කරන විට එතකොට ද්‍රාවණයේ ආම්ලික වෙනවා. ආම්ල වැඩිපුර ඇති නිසා. ඕකේ උදාසීනීකරණය සිදු වෙන එක අවස්ථාවයි තියෙන්නේ. ආම්ල සහ බාෂ්ම සමානව එකතු කරන අවස්ථාව. ඒවත් මිලිලීටර් 10 10 ද්‍රාවණ දෙකෙන් එකතු කරන අවස්ථාව. මේ තියෙන්නේ උදාසීනීකරණ අවස්ථාවේ සිදුවෙන ප්‍රතික්‍රියාව. ඒකට අපිට කියන්න පුළුවන් උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය සහ ජලය සෑදෙනවා. මෙහිදී ආම්ලවත් බාෂ්මවත් ඵලයක් ලෙස පවතින්නේ නැහැ. ඒ හින්දා ආම්ලිකත් නැහැ, බාෂ්මිකත් නැහැ. ඒ හින්දා තමයි අපි උදාසීනීකරණය කියලා කියන්නේ. මේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාවල භාවිත අපි බහුලව භාවිත කරනවා එදිනදා ජීවිතයේදී. ඔබ දන්නවා බොහෝ අයට බහුල රෝගයක් තමයි ඔය අපි කියන්නේ ආම්ල පිත්ත ප්‍රදාහය නැත්නම් ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ. ඒතොර ආමාශයේ ආම්ල ගතිය සමනයට අපි භාවිතා කරන්නේ බාෂ්මික සංයෝග, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගය, මිල්ක් ඔෆ් මැග්නීසියා කියන සංයෝග වර්ගය තමයි පාවිච්චි කරන්නේ. ඒතර ආම්ලික පසට අලුහුණු යෙදීමෙන් පසේ ආම්ලිකතාවය නැති කරගන්න පුළුවන්. මීමැසි විසට හුණු ආලේප කිරීම. මීමැසි විස කියන්නේ ආම්ලිකයි. ඉතින් හුණු ආලේප කිරීමෙන්, ඒ කියන්නේ බාෂ්මික සංයෝගයක් ආලේප කිරීමෙන් උදාසීන කරලා මීමැසි විස සමනය කරගන්න පුළුවන්. ඒ වගේම දෙඹර විසට විනාකිරි හෝ දෙහි යුෂ යෙදීම. දෙඹර විස කියන්නේ බාෂ්මිකයි. එතකොට ආම්ලික සංයෝග ආම්ලික ද්‍රාවණයක් යෙදීමෙන් එමගින් යම් සහනයක් ලබා ගන්න පුළුවන්. හොඳයි දරුවනේ, අදින් මේ පාඩම අවසානයි. සියලු දෙනාටම ආයුබෝවන්.